හරි. ආයුබෝවන් ජුනි දුවේ පුතේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්. අද දෙවැනි දවස අපේ ක්ලාස් එකේ. හරිද? ඔව්. පහවසර සිලබස් එක නැත්නම් අපිට තියෙන සිලබස් එක ගැන ඔයාලත් එක්ක කතා කළා. හරි. පුතේ ඊයේ දවසේ ක්ලාස් එක තිබුණ නෑ නේද? නෑ සර්. ඔව්. සර්ට අවශ්‍ය කටයුත්තක් කෙරිලා ක්ලාස් එක නතර වෙලා තිබ්බා. ඊළඟ දවසේ ක්ලාස් එක සුපුරුදු පරිදි පැවැත්වෙනවා. ඒක නිසා ඒක සම්බන්ධ වෙන්න. හරි. අද දවසේ මම ඔයාලත් එක්ක පරිසරය චුටි දේවල් කීපයක් කතා කරන්න හිතුවා. මොකද මම ඔයාලට නිබන්ධනය දෙන්නේ මේ මාසේ අන්තිම වෙනකොට. හේතුව තමයි පුතේ මාසේ අන්තිමදී දුන්නාට පස්සේ, ඒ කියන්නේ මැදදී දුන්නාට පස්සේ අපිට ඒක ඉවර කරගන්න බැරි වෙනවා, අපිලිවෙලක් වෙනවා. ඒ කියන්නේ ආයේ මාසේ මැදදී ආයෙ වාර නිබන්ධනයක් දෙන්න වෙනවා. ඔන්න ඒ කාරණාව නිසා නිබන්ධනය මම තව එක දවසයි මම ඔයාලත් එක්ක හම්බෙන්නේ. ඊට පස්සේ නිබන්ධනය දෙන්න පුළුවන්, ජනවාරි මාසේ නිබන්ධනය ඔයාලගේ අතට ලැබෙන්න සලස්වන්න පුළුවන්. එතකොට පිළිවෙලකට මාසේ ඉවර වෙනකොට නිබන්ධනය ඉවර වෙනවා. මාසේ අන්තිම ආය අලුත් ඊළඟ මාසේ අලුත් නිබන්ධනය ඔයාලට ලැබෙන විදිහට යන්න වැඩපිළිවෙලක් තමයි මං ගාව තියෙන්නේ. ඒක නිසා තව චුටි දවසක් ඉවසන්න මම ඔයාලට ලස්සන නිබන්ධනයක් ක්‍රියේට් කරලා සූදානම් කරලා තියෙන්නේ. ඒක ඔයාලට ලැබෙන්න සලස්වනවා. හරි. අද දවසේ මම හිතුවා ඔයාලත් එක්ක පුංචි දෙයක් වල් කීපයක් කතා කරන්න. ඔයාලා හතර වසරේදී ඉගෙන ගත්ත දේවල් සහ පාවසරට ඉගෙන ගන්න තියෙන දේවල් ගැන. හරි. අපි ඔයාගේ පරිසරය හරි කියන්නේ ලියන්න පොතක් මම ළඟ තියාගන්න, මොන හරි අත්‍යවශ්‍ය දෙයක් ආවොත් ලියාගන්න. ඒකේ මෙන්න මේවයි කියවෙන අදහස් ඔයාට ලියන්න පුළුවන්ද කියලා බලමු. ඒ කියන්නේ රාජ්‍ය ලාංඡනය මතකෙන් ලියන්න ඕනේ. රාජ්‍ය ලාංඡනේ මෙන්න මේවා හෙන් කියවෙන දේවල්. එක පුතා ලියන්න මේක මතකෙන්. ධර්මචක්‍රය. දෙක කඩුව රැගත් සිංහයා. ඉරහඳ. ඔව්. ඉර සහ අnder මේ කරල් පුංකලස. ආ පුංකලස අවසානයේක කවුරුන්දේ අඩු පලාපෙටි. 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 ඔව්. right. පලාපෙටි. මෙන්න මේක මේකෙත් අදහස් ටික ඉස්සරහින් ලියන්න බලන්න මතකෙන්. ඔව්. පන්තිය දැන්ද පටන් ගත්තේ මං දැන්. ඔව් වැඩි. ඔව් දැන් පටන් ගත්තේ මං කිව්වේ මෙන්න මේ පලාපෙටි මැද සිටින කඩුව රැගත් සිංහය ලියන්න බැරිද? ආ පුළුවන්. ගැටලුවක් නැහැ.
බලන්න මතකෙන් ලියන්න පුළුවන්ද බලමු අපි ඔයාලට ඉවරද කොහෙන්වත් බලන්න එපා පොත් පෙරලලා තනියෙන් ලියන්න බලන්න දැන් අවුරුද්ද අවසානේ ඔයාලගේ දැනුම තියෙන්න ඕනේ එතනට ඉවරයි සර් නෑ සර් ලියන්න ලියන්න පැටලි සහගත බව කින් යුක්තව ප්‍රශ්න අහනවා ඒවා මොනවද කියලා තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතන පැටලෙනවා අපි. හරි? ඒක නිසා මෙන්න මේ දෙක තමයි ගොඩක් පැටලෙන උසහනක තැනක් තියෙන්නේ. ඒක නිසා බලන්න සමහර වෙලාවට කුම්කලස සංකේතවත් වන්නේ කුමක්ද කියලා අහලා සෞභාග්‍යය සස්ත්‍රීකත්වය කියලා වැරදි උත්තරයක් දෙනවා. පරිපූර්ණ බව ස්වයංපෝෂිත බව කියලා වැරදි උත්තරයක් දෙනවා. හරි උත්තරේ විදිහට සෞභාග්‍යය හා පරිපූර්ණ බව කියලා ආයෙ දෙනවා. එතකොට ඒක තෝරා ගැනීමේ හැකියාව හදෙව් ඔයාලාට තියෙන්න ඕන. හරි. අපි යමු ඊළඟ එකට. තව අපිට තියෙනවානේ රාජ්‍ය සංකේතයක්, අපේ ප්‍රධාන සංකේතයක්. ඒ මොකද්ද? ජාතික කොඩිය. මොකද්ද තව එකක් තියෙන්නේ අපිට? රාජ්‍ය. ජාතික කොඩිය. ඕ. ජාතික කොඩිය. හරි. ජාතික කොඩියේ තියෙනවා සංකේත ටිකක් ඒ ටිකෙන් කියවෙන්නේ මොනවද කියලා අපි බලමු. උතේ ඒකත් අපි ලියමු ඒකටත් උත්තර ටිකක්. මතක් කර 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 ලියමු. දැන් මතකේ තියෙන්න ඕන. ජාතික කොඩිය මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙහෙම දේවල් ටිකක්
රතු පැහැති පසුබිම අහප ඇති සිංහ රූපය ඊළඟ එක තැඹිලි පාට හා කොළ පාට තීරු Bilang ek ya, mulu, bodi apa watakar ya, itu apa ada tiruan. Bopat Satar Right Balana liana puluhan da kiyala Mari kiyala pati Mari kata karamu api Mari Me balan Me Namang oya ada pin na nama. May balan. Hari. May pin ni. May guru at pasal pet. Ina vidi ha? Guru ni may kiyan ni. Tamay. Hari may katamay api matakati agan no ni. Ha? Ano balan? Kohe daw sa di duan ni. Jati
Atara ekam tu bawa. Atara ekam tu bawa. Udah emang main kelas sana, hadala print kalau orang orang lebih salah sana. Adala, padam kerana kalah mana kodak ini segala lewat main. Ada emne mata kiri makaran. Kodiya kele, bokal atara ekia ni mukad. Metta karuna. Brahma, Vihara, Vihara. Palana me vidiyata liya ganna puluwan unada kiyala? Mihansa Udaya. Okkoma hari. 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 Right. Mihansa Udaya ada kathawak karamuda? Ha? Lassana kathawak? Lassana. Ah, right. Name in Oni. Oni Vilavaka Oni there, Neddu there. Hare. Right. Udaya kathawa karanawa dena. Dan api mede kahari ne. Dan juttak mahansi ne. Set. Udaya mang yalu anta pen. Oh. Ha. Bawalan ne ya. Oye din ne. Kamera udah kamera on karan nih, tapi kalau mau tahu ya, pinna na pulu. Alright, main ini. Ko, mic on kala, enna balan? Alright. Amoge me tika hariyanna oni hariinna ba de enakan api balang innawa de enakan raya balang innawa ehemada hari eya sudanan wenakan api ape issahata wede karagena ya Ada kau deh nala asalnya sinduak kian nih. Kau deh asalnya sinduak kian nih. Sir. Oh. Sir, mama manu ke mama kata apa kian nade? Kata. Right. Kata andere ya. Hari asalnya kata andere ya. Apa ya hapun eti ya kak? Apa budu mau ini pat kerani kan? Kau mana ker? Sir, mama rajana kerupai kak. Ah, ini? Oh ya tien ni. An nih mana inno ni hari mana ker? Kau ni alu an toya pay nama. Hari, kian mana ker? Eka mat. Dinet ki kial, ayat agama ker. Dinet kiala alame kitiya. එයාගේ පවුලේ හිටියේ එයාගේ අම්මයි තාත්තයි ආච්චි සීයයි විතරයි. එයාගේ හොඳම යාළුවා තමයි එයාගේ සීයා. එයාගේ සීයා හැමදාම එයාට කතන්දරයක් කියලා දෙනවා. දිනෙත් පාඩම් වැල් වලට දක්ෂ ළමයෙකි. එයා පාසලෙන් පළවෙනි ස්ථානේ අරගෙන තියෙනවා. එයා හැමදාම යාලුවන් එක්ක සරුංගල් අරින්න යනවා. ඉතින් දවසක් එයා සරුංගල් අරින්න යනකොට එයාගේ සරුංගලේ කඩාගෙන ගියා. ඉතින් එයා සරුංගලේ පස්සේ දුවනකොට එයාගේ කකුල ඇපිලා බිම වැටුණා. ආ. එයාගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා එයාව රෝහලට ඇතුළත් කරා. ඊට පස්සේ දොස්තර මහතා කිව්වා එයාව එයාගේ කකුල කැඩිලා කියලා. මාස කීපයක් ඉන්න වෙනවා කියලා ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගෙට ලං වෙනවා
එයාගේ ගුරුවරුයි යාළුවයි අම්මයි තාත්තයි ඔක්කොම එයාට ධෛර්යමත් වුණා. ඒ හින්දා එයා උත්සාහයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ජයගත්තා. අපි පුංචි අපිත් එන්න ඒ විදිහට උත්සාහයෙන් ඕනම දෙයක් කරමු. Right. හොඳයි පුතේ. පුතා ඉතින් ඕක ලියලා හරිද? ඔය තරඟවලට එහෙම දාන්නේ නැද්ද ඔක? ආ එනවනේ ඉස්කෝලේ විවිධ තරඟ එනවනේ. ඒ තරඟවලට දාන්න ඕක. ලස්සනට ලියලා. දැන් මම දැම්මා. ආ මොකද උනේ? දැනගෙන ටැග් තුනක් තියෙනවා. තුනක් තියනවාද? ප්‍රසන්ටේෂන් කරලා. පළවෙනි ස්ථානේ. ආ ඔක පොඩි පොතක් විදිහට ලියලා කුංචි කතා පොතක් විදිහට මම පොතක් විදිහට ලියලා තියෙනවා. ආ ඒක ලියලා දාන්න. ආ ඊට පස්සේ තව කතා ලියන්න ඕන ලස්සන නේ. හොඳයි. ආදර්ශවත් කතානේ අපේ ජීවිතවලට. අරේ උදේ ලෑස්තිද? සර් මම කියන්නම්. ඔෂදි. හරි පොඩ්ඩක් ඉන්න පුතේ. අපි උදේගේ කහලා ඔෂදිගේ ගහමු. ඉරා දමා අඳුරු පටල සුදු අධි රජ බැන්සුන් කළ අනගාරික ධර්මපාල වීරයාණෙනි ඔබතුමන් පිළිබඳව මතකය අවදි කිරීමට දෙන්න මටත් අවසර. දේශයම අවදි කළ ධර්මපාලතුමාගේ මුල් නාමය වූයේ දෝන් ඩේවිඩ් හේවා විතරණ යන නාමයයි. 1864 උපත ලැබූ මෙතුමා කුඩා අවදියේ සිටම ආගම දහමට අනුව ආදර්ශවත් ජීවිතයක් ගත කළා. මෙතුමාගේ තීක්ෂණ බුද්ධියත් චතුර කතිකත්වයත් තුළින් ජාතිය මෙහෙයවීමට සමන්නායකයෙකු බවට පත් වුණා. සිංහලෙනි නැගිටිව් බුද්ධ ගයාව බේරගනි ජාතිය බේරගනි ගෙරිමස් නොකව් යන වදන් මෙතුමාගේ දිවාග රැඳුණු ජාතිය මවදි කළ කාහල නාදය වුණා. මෙතුමා සිය ජීවිතය අවසාන සාමයේ ශ්‍රී දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වීමට ඇතුළු වුණා. ඉතින් අපිත් අනගාරික ධර්මපාල ශ්‍රී නාමය අපගේ මතකේ තැන්පත් කරගනිමින් අපිත් ධර්මපාලවරු බවට පත්වමු යයි පවසමින් මම නිහඬ වෙනවා. සවන් යමු කළ ඔබ සැමට ස්තුති. නයි ලස්සනයි. හරි අපේ අරයා වගේම උදයන් ලස්සනයි. උදේ ඔයාලගේ ඉස්කෝලේ නැත්ත පුතේ විවාද කණ්ඩායමක් එහෙම? සර් ඉස්කෝලේ කිසිම නිමාඩුනේ. මොකද්ද? සර් ඉස්කෝලේ එක දිගටම නිමාඩු තිබ්බා. ඔව්. දැන් ඉස්කෝලේ යන්නේ නැත්ත පුතා? යනවා. මගේ විවාද කණ්ඩායමක් නැද්ද කියලා ඉස්කෝලේ. නිවාඩු නෙමෙයි විවාද. ලොකු අයියලාට තියෙනවා. ආ. දැන් ඔයා සර් මට තියෙනවා. ආ ඔයා එතනට යන්න ඕනේ ආ. හරි. ලස්සනයි පුතේ මට තව සින්දුවක් කියනවා කියලා එක්කෙනෙක් කිව්වා. කවුද ඒ? සර් ඔෂදි. කවුද ඒ කිව්වේ? කෙනෙක් කිව්වා. ඔෂදිද? උඹ යනකොට පාර කියන්න පුංචි කාලේ උඹට බොන්න එරිච්ච කිරි බිව්වලුම වත්ත පහල උඹේ බිරු දැක්කම හිනැහුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්දේ දිරිදන තර උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනව මං පර කියන්න තෝනෙන්
අරකියන්න කෙවිටෙන් ඉස්කෝලෙන් ශිල්පරම් මම ලොකු මිනිහෙක් වෙන්න දිව්ව කිරට ඇද්ද බරට කළ ගුණ මං සලකන්න දැරි බර දෙන මේ වියකර උඹේ කරෙන් ගලවන්න උජාරුවට දුව පනින්න ගෙජිවැලක් පළඳන්න පරකියන්න තෝනෙන් පරකියන්න කෙවිටෙන් ස්තුති. Right, ලස්සනයි පුතේ. ඔසදී. ඕ. දැන් මේ තියෙන්නේ මම ඇඳපු චිත්‍ර. ආ. හවුද? මේනු මේනුක නේද? මනුක. ලස්සනයිනේ පුතේ. පුතාට පුළුවන් නේ ඉතින් ඕකෙන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මොකක්ද දන්නවද? අපේ කවුද දැන් ලස්සන මේ කතාවක් කිව්වේ මේ කතාවක් කරා ආ ඔයාමනේ ඉතින් ඔයාට පුළුවන් නේ ඔක ඔය කතා පොතට ලස්සන චිත්‍රත් ඇඳලා චිත්‍ර කතා පොතක් විදියට එලි දක්වන්න සර් මම චිත්‍ර කතා පොතක් විදියට තමයි ඒ කතාවත් හැදුවේ එහෙමද අපේ ටීචර් ඒ පොත ගත්ත හොඳයි කියලා හොඳයි කියලා ලස්සනයි ලස්සන පොතක් කරලා සර්ටත් එකක් එවන්න බලන්න හරි සර් හරි එහෙනම් අපි යමු අපේ ඊළඟ වැඩේට අපි යමු අපේ ඊළඟ වැඩේට දැන් අපි ඉගෙන ගත්තනේ අපේ රාජ්‍යලාය තියෙන සංකේත ගැන හරිද ඊට පස්සේ අපිට තව කතා කරන්න එක දෙයක් තියෙනවා ඒ තමයි අපේ රට හරි අපේ රට ශ්‍රී ලංකාව නේද ශ්‍රී ලංකාවේ තියෙනවා මෙන්න මෙහෙම දේවල් ටික අහලා තියෙනවද පළාත් සහ දිස්ත්‍රික්ක කියලා අහලා තියෙනවද අහලා තියේ හරි පළාත් කීයද දිස්ත්‍රික්ක කියලා පළාත් කීයද 9යි 9යි මම පළාත් නැවෙයි ආ හරි චුට්ටක් පරක් වුණාට කමක් නැහැ නේ ක්ලාස් එක ඉවර කරන්න අපි ඒක ඉවර කරමු මේ බලන්න මේක මතක් කරගමු එක පහසුයි අපිට නේ පුෂර් මෙන්න මෙහෙම පුංචි වකුවක් ගහගන්න මේක පොඩ්ඩක් ලොකුවට ගහගන්න මේක පොඩ්ඩක් චුරියට ගහගන්න මේ තුන්වෙනි තීරුව පුංචි දෙපැත්ත තීරු දෙක පුංචිට ගහගන්න මේක ඇවිල්ලා පලාත මේක ඇවිල්ලා දිස්ත්‍රික්ක මේවා මම ලස්සනට හදලා ඔයාලට දෙනවා දැන් මේ මතක් කරනවා කොහොමද ඔයාලට දැන් හතර වසරෙන් පහවට වසරත් යනකොට මේ ටික දැන් මතකේ තියෙන්න ඕනේ ඊළඟට ප්‍රධානම නගරය සර් දිස්ත්‍රික්ක කියලා ලියලා තියෙන්නේ.
Balana mena me district ekata ge liyanna meke. Palaweni ek anka ekadala uturu palata. Angka deka. Turu meda palata. Neganehira palata. Puta liyanna balanna me thune district ekata me issara. Alitika liyamu me pallayata purawamu. Balamu uturu palata district ka monawada puthe sir man kiyannada yapanaya bawuniya manmarama tilnochi yapanaya yapane kilnochi mulatiu manmarama bawuniyawa mulaticcha mulatiu yapanaya kilnochi manmarama Dana district ke apa nih? Ute. Mempotolin balangan yang kian depan mata kian kian noni. Ya apa nih yang mulai kyu? Waunia. Terus si? Ilinoti. Manaram. Iya. Manaram. එතකොට ප්‍රධාන නගරය තමයි යාපනය. අග නගරය කියන්නේ යාපනය. උතුරු මැද පළාතේ නම් දෙකයි තියෙන්නේ. අනුරාධපුරය පොළොන්නරුව. Right. අනුරාධපුරය පොළොන්නරුව. එතකොට ඒකෙන් ප්‍රධාන නගරය තමයි අනුරාධපුරය. ඊට පස්සේ නැගෙනහිර ත්‍රිදුණාමලය මඩ දැල්පු අම්පාර. ඔව්. Mana kalapu ampar ප්‍රධාන නගරය ත්‍රිකුණාමලය 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 මතකෙන් කියන්න බැරි මොකද පොත් බලාගෙන එම කියන්න එපා එමු නොත් වැඩක් නැහැ හරි ඔන්න ඔය විදිහට යනවා අපි දැන් තව දිස්ත්‍රික්ක තුනක් අරගමු මෙතනට නැගෙනහිර ඊට පස්සේ ඌව පළාත බස්නාහිර පළාත ඊට පස්සේ දකුණු පළාත පාන දිස්ත්‍රික්කේ යන්න පුළුවන්ද කියලා මේවේ අතරේ ඉඳලා පහට යන ඔයාට මේවා මතකේ තියෙන්න ඕනේ. මණ්ඩලියා
හරිද? අයෝද්‍යා හරිද යස්? නැතිස් හරිද? මතක නැහැ වගේද මම බලන්න ඌව පළාතේ දිස්ත්‍රික්ක දෙකයි එක බදුල්ල මොනරාගල රාගල බදුල්ලයි මොනරාගලයි මොනරාගල මේකේ ප්‍රධාන දිස්ත්‍රික් නගරය බදුල්ල බදුල්ල Tawati yang aku teh mege, distrik kaya, sorry, palat puspe, eva tiye nawa, memang kodi mata kiri mak karan ni sa, ini kemang kata karan ne. Sudu nelo. Pasna ayo palat de. Kolamba. Paha kalutera. Kolamba kalutera gampaha. Kolamba kalutera gampaha. අලුතර මොනපහ ඒ ප්‍රධාන නගරය කොළඹ කොළඹ right දකුණු පළාත ගාල්ල මාතර හම්බන්තොට මාතර මාතර හම්බන්තොට මාතර Amban Tota. Hai. Enak pertama kan ini ya? Gal. Hai. Kenapa? Kode kata agar. Ii langgat ya api kata agar tahu tuh nak? Saya betul dan ini. Tapi kagak ini. Pintu ini, pintu ini apa? Madya mer. Samaragam. Ina kita. Waya mer. Sir, mata kaya ini juga bagaimana dekat? Ikan mana yang diulang di barat kira? Ini mana ini? Barat kira mata kaya ini juga.
Berada? Oh, sir. Hari. Mereka tingkat balong. Mana? Matian palat. Novena district. Right. Mumuda tamai Novena district. Palat. Palam Mumuda tamai Novena district. Naga. Apa istilah makata kali? Uturu palat ini. Uturu palat itu yang mana Mumuda tamai Novena district. Wawunia mudra main menat deh. Apa teh? Aditya Alu? Hari deh, meh malam. Menyebabkan warga apa ya? Puluhan deh malam, pura malam. Mudra main, mana distrik? Eka itu palat lian dong ya, dan palat. Hari ini palat lian dong. Apa itu mau yang ini lihat apa lah? Ya apa nih? Mainnya disikir apa itu? Eh disikir koi peta kali mudah ramai ini, mana? Eka itu palat lian dong.
ඔයා හිතන්නක මෙතන මල කලපු ලිව්වා කියලා. එතකොට ඒක අයිති පලාත මෙතන ලිව්වා. හරි? ඔය විදිහට ඔය වගුව සම්පූර්ණ කරන්න ඊළඟ දවසේ වෙනකොට කතා කරමු. හරි? මායි නොවන ටික ඒ විදිහටම ලියන්න. ඒ කියන්නේ මේක පිරුණාට පස්සේ ඉතිරි දිස්ත්‍රික්ක ටික මෙතන. හරිද? එතකොට දිස්ත්‍රික්ක පලාත 9යි දිස්ත්‍රික්ක 25යි මේ වගුව ලස්සනට ඊළඟ දවසේ හදාගෙන ඉන්න සූදානම් කරගන්න. හරි? මේ එතකොට පළාත් 9යි දිස්ත්‍රික්ක 25යි ගැන ඉගෙන ගත්තා රාජ්‍ය ලාංඡනයේ සංකේත ටික අද ඉගෙන ගත්තා ජාති කොඩිය සංකේත ටික ඉගෙන ගන්න. ඔය ටික ඉගෙන ගත්තට ඔය ආයේ ඔයත් එක්ක කතා කරනවා මේ හතරෙන් පහට යන ඔයාලගේ පරිසරය දැනුම කොහොමද කියලා කතා කළේ. ඊළඟ දවසේ මේකත් එක්ක ඔයා බලාගෙන ඉන්න කාල නියමයක් සහිතව පිපෙන මල් වර්ග වෙන හරි තියෙනවා අපිට නේද? මොනවද කාල නියමයක් එක්ක පිපෙන මල් වර්ග ගැන ශාක පත්‍ර වල හැඩ ගැන මතක් කරගන්නවා. ඒක පොඩ්ඩක් බලන් ඉන්න පොදුවේ මතක් කරනවා. ඊළඟ දවසේ යන දවසේ එනකොට අපි කතා කරන්නේ එන්නේ ඒක ගැන. පොඩික තමයි පුතේ කතා කළේ. හරි මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? තව අහන්න දෙයක් නැහැ. හරි ලස්සන ජන කවියක් කියන්න පුළුවන් කාටද? නිදි මතයන් පැල් කවියක්. දැන් මේ වෙලාවට සමහර දරුවන්ගේ තාත්තලා පැල් රකින්නවා ඇති. අලින්ගෙන් තමන්ගේ හේන වගාව ආරක්ෂා කරගන්න නේද? පැල් රකින්නවා ඇති තීක්ෂණ නේද? ලස්සන පැල් කවියක් කියන්න පුළුවන් කාටද? අවුරුද්ද නැද්ද? කවුරුත් නැද්ද? තමන් කියන්න. හරි කියන්න පුතේ. පුළුවන් සර්. කොහ මං කියන්නම් කිව්වේ කෙනා කො? සර් මනුක කියන්නද? ඖෂධි මනුකයි ඉන්නේ. හරි. ඖෂධි කිව්වට පස්සේ මනුක කියන්න. හරි. ඖෂධි කියන්න. ලස්සනයි. හරි දැන් අනිත් එක්කෙනා කවුද? පීජම සර් මනුක. මනුක කියන්න. පෙර කලේ තනු පැල දැන් දිරාලා එම කාලේ බැඳ පුවට කොනු කාවාලා පැල්පතේ ගොයම් රෑ රැක බලාලා නිදි මතේ කියමි පැල් කවි ගොතාලා. රයිට්. දැන් නම් ටිකක් නිදි මතයි නේද? නමය අමාරයි. හරි දරුවනේ, හෙට දවසේ ඔයාලත් එක්ක සිංහල පාඩම කතා කරන්න ඉඩ හසර තියලා හෙට දවසේ හම්බෙමු කියලා. ඔව්. සර් අර වල්ගාතරවත් තියනවා කියලා ගෲප් එකට දාලා තිබුණා නේද? ඒක තිබුණා නෑනේ. තිබුණා. ඒක මේ ඔව් සර් බලන්න ආස අඳුර වෙලා තිබුණා ඔන්න ඒ කාරණාත් එක්ක මේ මමත් දැකපු දෙයක් ඔයාලටත් බලන්න ෂෙයාර් කළේ ඒක තිබුණාද නැද්ද කියලා නම් මමත් බැලුවා එහෙම නිශ්චයක් කරගන්න මටත් බැරි වුණා හරිද දැන් ලිලිෂෙන දෙයක් නම් දැක ආසේ එහෙමද විශේෂ දෙයක් සාමාන්‍ය දරුවලට වැඩිය නම් චුට්ටක් විශේෂයි වල්ගා දරුවෙක් කියන එකේ කර පිටිපස්සෙන් පොඩි මේ එලියක් තියෙනවා දිගට හරි ඒක පිටිපස්සේ ඉරක් තිබුණා හරිද
ඉතින් හෙට දවසේ සිංහල කතා කරනවා මව්බස කතා කරනවා ඔයාලගේ හතර වසරේ ඉඳලා පහට යන්න මව්බස දැනුම කොහොමද කියලා කතා කරනවා සමාන පද විරුද්ධාර්ථ පද කියන පද වර්ග ටික යුගල පද පොඩ්ඩක් හතර වසර වෙනකන් ඉගෙනගත්තු ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න හෙට දවසේ කතා කරන්න එහෙනම් අද දවසේ එකතු වෙච්ච ඔයාලට බොහොම ස්තුතියි එහෙනම් අපි හෙට දවසේ හැමෝම හම්බෙමු යාළුවන්ටත් කියන්න ආයලෙනින් ආයතනේ ශිෂ්‍යත් පන්තිය පරිසරය ගණිතය මව්බස ඉංග්‍රීසි දෙමළ නේද අපි කණ්ඩායමක් එක්ක එකතු වෙලා කතා කරනවා පුතේ ඒක තමයි මම හිතන්නේ හොඳම විදිය හොඳපදේ දරුවන්ට දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා මේ මහා ලොකු මුදලකට නෙමෙයි කුංචිම කුංචි මුදලකට ඔයාගේ අම්මටයි තාත්තටයි සරිලන දරා ගන්න පුළුවන් කුංචි මුදලකට එහෙනම් එත දවසේ එන්න අපි පරිසරයේ මව්බස ටික කතා කරමු ඒ වගේම 6 11 පන්ති වලට ඔයාගේ අයියක්ක සම්බන්ධ කරන්න අයිලන්ඩ් ආයතනයේ පන්ති පැවැත්වෙන බොහොම සාධාරණ මුදලකට විශේෂයෙන්ම ගියා අපකට 1500කට වගේ මුදලකට යනවා ඒකට සම්බන්ධ වෙන්න කියන ගමන් සර් නතර වෙනවා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා ස්කෝලේ ගිහිල්ලා පරිස්සමෙන් ඉන්න මෙලදා වගේ රංචු ගැසිලා සෙල්ලම් කරන්න යන්න එපා කොරෝනා වෛරස් එක තාම තියෙනවා අපි හැමෝම පරිස්සම් වෙමු එහෙනම් හැමෝටම ආයිබෝවන් සුභම සුභ රාත්‍රියක් තෙරුවන් සරණයි පුතේ ආයිබෝවන් ආයිබෝවන්